නිෂ්පාදක මේක ගෙන්නන්නේ බේබිගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කියද්දිත් ඒ අර නියාමනයේ ප්‍රශ්නේ තමයි තීන්දුව తీරන ගැනීමේ ආයතන බ්‍රෑන්ඩ් නිව් ආවේ නැහැ ඒක තමයි ඒක අවසානයේදී ඉතින් මොකක්ද රටට වෙලා තියෙන්නේ ඒක ඉතින් හොඳින් පැහැදිලි කරා දැන් මේ හැබැයි ඒකේ තව එකක් තියෙනවා එහෙම ඒකත් මට කියන්න පුළුවන් තව වාහනයක් හරි පොදුවෙන් ඒ කියන්නේ ඔක්කොම දන්න වාහනේ වැගනාර එක මේක හුඟක් කට්ටිය හිතන්නේ නැති දෙයක් ඇත්තටම Suzuki Wagonaro එක කියන්නේ ලංකාවේ most popular vehicle. හොඳ වාහනයක්. දැන් මේ වාහනේ approval එක ගන්න Suzuki Motor Corporation එක අවුරුදු එකමාරක් ලංකාවේ ටෙස්ටිං කරා. කිලෝමීටර් ලක්ෂයක් පැද්ද වාහනේ ලංකාවේ. Traffic conditions, road conditions ඔක්කොම බැලුවා. ලක්ෂයකට පස්සේ එන්ජිම ගලවලා බැලුවා මේක fuel එක කොහොමද වැඩ කරන්නේ ඔක්කොම ටික. දැන් මේ අවුරුදු එකමාර තුර ඇතුළත used වාහනාව 30,000ක් ලංකාවට. 30,000ක් මොකක්ද උනේ දැන් මේ යූස්ඩ් වාහනවල ලොකු කොටසක තිබ්බා ෆීචර් එකක් සේෆ්ටි බ්‍රේකින් කියලා. සේෆ්ටි බ්‍රේකින් කියන්නේ ඇඩ්වාන්ස්ඩ් සේෆ්ටි ෆීචර් එකක්. ඒ කියන්නේ මිනිහෙක් පාරට පැන්නොත් ඉස්සරහා ඉන්න වාහනේ හදිස්සියෙන් ස්ලෝ ඩවුන් වුණොත් මේකේ බ්‍රේකින් සිස්ටම් එක ඇක්ටිවේට් වෙලා 100% ඇක්ටිවේට් වෙලා කාර් එක ඉමීඩියට්ලි නවතිනවා. දැන් මේ බ්‍රේකින් සිස්ටම් එක Suzuki Motor Corporation එකෙන් කිව්වා අපේ රෝඩ් කන්ඩිෂන්ස් එක මේක මැල්ෆන්ක්ෂන් වෙන්න යනවා. ඒ කියන්නේ ජපානේ වගේ නෙමෙයිනේ මෝටර් සයිකල් යනවා ත්‍රී වීල යනවා මිනිස්සු යනවා ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ නෙමෙයි අපේ පාරේ ප්‍රශ්නයක්. එතකොට ඒගොල්ලන් ක්ලියර්ලි කිව්වා මේක හරියන්නේ නැහැ. නමුත් ඒ වෙනකොට වාහන 30,000ක් ලංකාවට ඇවිල්ලා. ප්‍රතිඵලේ මේක මැල්ෆන්ක්ෂන් වෙනවා පාරේ. මැල්ෆන්ක්ෂන් වුණාම වෙන්නේ කාර් එක හිතන්නේ නැති වෙලාවට ඉස්සරහා තියෙන කාර් එක නවතිනවා. පිටිපස්සෙන් එක්කෙනා වදිනවා වාහනේ. අනවශ්‍ය ඇක්සිඩන්ට් එකක් අනවශ්‍ය පාත්ස් ඉම්පෝට්. ඒකට අමතරව දැන් අර පිටිපස්සින් එක්කෙනා වාහනේ වැදුනා. ලීගලි බැලුවොත් එයාගේ ප්‍රශ්නේ පිටිපස්සෙන් ඇවිල්ලා වැදුනේ. හැබැයි ඇත්තටම බැලුවොත් ඉස්සරහා තියෙන වාහනේ අර සිස්ටම් එක මැල්ෆන්ක්ෂන් වුණු නිසා තමයි ඇක්සිඩන්ට් එක වුනේ. ඉතින් කවුද මේකට රෙස්පොන්සිබල්? and මේ ඇත්තටම මේක අපි හයිලයිට් කරා හුඟක් මීඩියාත් කරා. දැන් වැගනාර එකක් කියන්නේ සාමාන්‍ය යන් ෆැමිලි එකක් පදින වාහනයක් මද හරි ෆාද එලවනවා පොඩි එක්කෙනෙක් ඉන්නවා පිටිපස්සේ හරි නම් පොඩි එක්කෙනා සීට් බෙල්ට් එක දාගෙන ඉන්නෝනේ හැබැයි ඒක කවදාවත් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් මැදනේ හිටගෙන ඉන්නේ සීට් දෙක අල්ලගෙන මැද හිටගෙන ඉන්නවා දැන් තාත්තා හරි අම්මා එලවනවා කියමු සාමාන්‍යයෙන් බ්‍රේක් එක ගහද්දී අත දානවනේ බබාව බේරගන්න ඒක කරනවා දැන් මෙහෙම සිටුේෂන් එකක් හිතන්න මේ සිස්ටම් එක හිතන්නේ නැති වෙලාවට ඇක්ටිවේට් වෙලා කාර් එක නවතිනවා කවුද අත දාන්නේ බබා බේරගන්න බබා යනවා ඩෑෂ්බෝඩ් එකට හයි සේෆ්ටි ඉෂුස් දැන් මේවා රෙගියුලේට් කරන්න බැරි නම් ඇට්ලීස්ට් this time මේ සැරේවත් දැන් අපි මේ ශාස්ත්‍රය ආයෙත් පටන් ගත්තම මේවා ගැන අපි හිතලා බලන්න ඕනේ අමාරු නේ මැනිෆැක්චරර් කියන්නේ දෙ පොඩ්ඩක් අහන්න විතරයි තියෙන්නේ